දරුණු මිනිමරුවෙ කොබව පැහැරගන්නවා. මොහු මිනිමරන්නේ රුසියානු රොලෙට් ක්‍රමයට අනුව. ඔබව පැහැරගන්නා හු රිවෝල්වරයක් අරගෙන හේ ඇති කොපුහයෙන් දෙකකට විතරක් උණ්ඩ දානවා. දාලා ඔබට මෙහෙම කියනවා. මේකෙන් මාව මැරුණොත් ඔබට බේරෙන්න පුළුවන්. නැත්නම් ඔබව අනිවාර්යෙන්ම මැරෙනවා. ඔහු රිවෝල්වරයේ හුන්ද බහනය කරකවා ඔහුගේ හිසට වෙඩි තබා ගන්නවා. එහෙත් ඒකෙන් හුන්ඩයක් පිට වෙන්නේ නැහැ. ඊළඟට හැත්තේ ඔබේ වාරය. ඔබ කුමක්ද කරන්නේ? සිතන්නට ඔබට ලැබෙන්නේ තප්පර 10ක් පමණයි. මම නම් මම ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන අර මිනිමරුවට වෙඩි තබනවා. මොකද රුසියානු රොලෙට් ක්‍රමයට පුරුදු වුණු අයට විශේෂ හැකියාවක් තිබෙනවා. ඔබේ වාරයේදී ඔබ නිසැකවම මිය යනවා. ඔබ ළඟ හලගෙඩි පහක් තිබෙනවා. මේ හලගෙඩි පහ ඔබ මිතුරන් 7 දෙනෙකුට සමානව බෙදන්න ඕනේ. ඔබ කොහොමද ඒක කරන්නේ? පිළිතුර හරිම සරලයි. මේ හලගෙඩි තම්බලා පොඩි කරලා ගත්තනම් හරියටම හේක අතකට බෙදන්න පුළුවන්. ඔබේ පිළිතුරත් ඒකද? ඇපල් ගෙඩි 20ක් සිරිපාල, නිමල් සහ සුනිල් හතර බෙදී ගොස් තිබෙන්නේ පහත සඳහන් ආකාරයට. සිරිපාලට නිමල්ට වඩා ඇපල් ගෙඩි 3ක් තිබෙනවා. නමුත් සුනිල්ට වඩා 5ක් අඩුයි. ඔබට ලැබෙන ප්‍රශ්නය සිරිපාල, නිමල් සහ සුනිල් අතර බෙදී ගොස් ඇති ඇපල් ගෙඩි සංඛ්‍යාව වෙන වෙනම දක්වන්න. සිරිපාලට 6යි, නිමල්ට 3යි, සුනිල්ට 11යි. මයික් සහ ජොසි මුහුදු වෙරළට යනවා. ජොසි හැයගේ කිමුදුම් කට්ටලේ රැගෙන කිමිදීම පුරුදු වෙන අතර මයික් වෙරළේ හිඳගෙන පොතක් කියවනවා. ටික වෙලාවකින් මයික් දකිනවා ජොසි මුහුදු රැලි හතරේ උඩටත් පහළටත් යනවා. මයික් මෙය දැක්කත් ඔහු ගිහින් ජොසිව බේරගන්නේ නැහැ. පස්සේ බලද්දී ජොසිව මුහුදේ ගිලිලා මැරිලා. ඔබ සිතන විදියට හැයි මයික් ජොසිව බේරගත්තේ නැත්තේ? මේට පිළිතුර නම් ටිකක් සංකීර්ණයි. මගේ පිළිතුර තමයි මයික් සිතන්නට ඇති ජොසි කිමිදුම් පුරුදු වෙනවා කියලා. මේ ප්‍රශ්න මාලාවට ඔබත් නිවැරදිව පිළිතුරු දුන්නද? ඔබේ කොමෙන්ටුවත් පහතින් සදාන් කරලා යන්න අමතක කරන්න එපා. ඔබ සැමට සුබම සුබ දවසක්. අපේ චැනලේ අලුත්ම වටිනා වීඩියෝස් බලන්න පහතින් තියෙන subscribe button එක click කරලා මේ පුංචි සීනුවත් click කරන්න අමතක කරන්න එපා.